ආයිබන් ඔබල එකතු වෙලා ඉන්නේ හවුස් ප්ලෑන් හොටෙල් එකේ එකත් එක්ක. ඉතින් අද දවසේ ඔබල එකතු වෙලා ඉන්නේ අපි කලින් වීඩියෝස් දෙකක් දැම්ම ඔන්න දැන් අපේ ගෙදර අන්තිම වැඩ ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න. මොකද අපි කලින් වීඩියෝස් වල ෆවුන්ඩේෂන් එක වෙනකන් කතා කරා. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකේ අපි කතා කරා පේන්ට් එකට කලින් ටික වෙනකන්. දැන් මේ අපි පටන් අරගෙන තියෙන්නේ බික්ටි වලට දාන වෝල් ආර්ට්. ඊට පස්සේ අපිට ගාන අඩුවෙන් සමහර වෙලාවට ඇතනම් ගත්තොත් එහෙම ගාන අඩුවෙන් අපිට ගෙදර ලස්සන highlight කරන්න පුළුවන් දෙයක් තමයි colors වලින් design එකේ ලස්සන part highlight කරන එක. දැන් අපේ ආයතනයේ ගත්තොත් එහෙම අපි budget house concept එකට යන හින්දා අපි හැමතිස්සෙම කරන්නේ ගෙදර මොකක් හරි ලස්සන කොටසක් ඒක highlight කරනවා paint එකකින්. එතකොට ඒ වගේ දෙයකින් අපිට පුළුවන් ගෙදරට දැන් wall tile නම් අපි ඇතනම් කිව්වොත් අපි අල්ලන්නෙම නැති තරම. මොකද ඒකට හේතුව ලොකු මුදලක් වැය වෙනවා ඒ වගේ දේවල් වලට. ඉතින් ඒකත් එක්ක අපි ඇත්තටම මේ වගේ දේවල් කරන්නේ නැහැ. කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් අපෙන් ඇහුවොත් මේක කරලා දෙන්න කියලා ඒකට යන බජට් එක යාර ඕකේ නම් කරනවා ඇරෙන්නේ. අපි ඇත්තටම අපේ මොඩල් හවුස් එකක් එළියට දානකොට අපි කිසිම වෙලාවක ඒ වගේ දේවල් අපේ ගෙදරට ඇප්ලයි කරන්නේ නැහැ. ඉතින් මේ ඔයගලට පේන ඩිසයින් වල තියෙන කලර්ස් වලින් අපි මේ ගෙදර කොහොමද ලස්සන ලස්සන දේවල් පුංචි පුංචි දේවල් highlight කරලා අරගෙන තියෙන්නේ කියලා. ඉලනේ අපි ගත්තොත් එහෙම දැන් මේකේ දැන් ඔය අලු පාටින් දාලා තියෙන ගෙදර ඒ කණු ඔක්කොම එකම ඩිසයින් එකට එක වගේ අපි ලස්සන ටීවී ඇඳලා අලු පාටින් highlight කරලා දිනවා. අනිත් ගෙදර ගත්තොත් එහෙම ඒ ගෙදරේ ලස්සන අරගෙන අපි තියෙන කහ පාටයි දුඹුරු පාටයි එකට mix කරලා මේකේක කලර්ස් අර මැච්චර විදිහට අරගෙන තමයි අපි ගොඩක් වෙලාවට ඩිසයින් එක කරන්නේ. දැන් මේකේ තියෙන්නේ ඇත්තටම කපරාදු වල මේ මොකද කපරාදුවේදී වෝල් ආර්ට් වලට ලොකු ප්‍රමාණයක් ඔය ටයිල් අල්ලනවා නම් එහෙම නැත්නම් අර ඉරි කපනවා නම් ඒ වගේ දේවල් වලදී කපරාදුවෙන් තමයි මේ මුදල වැය වෙන්නේ. අර මම හැමදෙස්සම කියනා වගේ මේ තියෙන්නේ කපරාදු වල වැය වෙන මුදල සහ ඇත්තටම වැය වෙච්ච මුදල ගැන සංසන්දනය. ගොඩක් වෙලාවට මම අපි දැන් කලින් ඉඳන් ඔයගලම ගයිඩ් කරානේ. එතකොට ඔයගොල්ලෝ මේ හරිය වෙනකොට නම් අනිවාර්යෙන්ම ඔයගලන් ගෙදර ප්‍රොෆිට් කරන්න ඔයගොල්ලෝ දන්නවා. අපි ඊළඟට එකට ගියොත් එහෙම දැන් පේන්ට් වැඩෙත් මේ තියෙන්නේ අපි එස්ටිමේට් කරපු ගාණ ඇත්තටම වැය වෙච්ච මුදල. මේ හැම දෙයක්ම මේ වෙද්දි නම් ගෙදර අන්තිම කොටස් ටිකේ ඉඳ ඔයගලන්ට ඇත්තටම අපිත් එක්ක වැඩ කරලා කොටසින් කොටස හරි දැනුමක් ඔයගලන්ට තියෙනවා කොයි විදිහකටද මේක කරගෙන යන්න ඕනේ කියන එක. අපි ගමු ඊළඟ කොටස. හයි ඔන්න දැන් අපි ඇවිත් තියෙන්නේ වයරින් එකේ කොටසට. එතකොට මේකේදී ඔයගලන්ට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ සමහර වෙලාවට හිතලා හරි නොහිත හරි පුංචි වැරැද්දක් කරනවා. දැන් මේක අපිට තේරිච්ච දේ තමයි අපි කන්ස්ට්‍රක්ෂන් කරන කාලේ අපේ ඉලෙක්ට්‍රිෂියන් සයිට් එකට ගියාට පස්සේ අපි දෙනවනේ බජට් කරලා ඔයාගේ ගෙදරට හරි මුළු ලයිට්ස් 40යි ස්විචස් 10යි කියන හැම කියලා. එතකොට ඕගොල්ලෝ කරන්න දේ තමයි හරි එයත් එක්ක කතා කරලා ඒ ගෙදරට වෙනම් පොයින්ට්ස් ඇඩ් කරගන්නවා. ඉතින් ඒකෙදී ඇති වෙන අනිත් ප්‍රශ්නේ තමයි සාමාන්‍ය එක ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් කරන දේක් තව කෙනෙක්ට කරන්න අමාරුයි ඉතුරු කොටස. ඒ වගේම තමයි මේකෙදී මොනවායි ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට හොයාගන්න බෑ හරියට මේව ලින්ක් වෙලා තියෙන්නේ කොහෙද කියන එක. මොකද අපේ ඩ්‍රෝවින් වල මේ දේවල් නැහැ.
මගේ කාමරේට ලයිට් එකක් ඇති හැබැයි ස්විචස් දෙකක් ඕනේ මට මොකක් හරි ටීවී එකක් ප්ලග් කරන්නයි ෆෝන් එක ප්ලග් කරන්නයි ස්විචස් දෙකක් විතරම ඕනේ AC එකක් දානවා නම් එතකොට ඒකට AC එකට දාන්න ඕනේ ප්ලග් එක වෙනම ඒ වගේ අපි කලින් බ්‍රෑන්ඩ් කෙනෙක් අපි දන්නවනේ හරි සාමාන්‍යයෙන් මට AC එකක් ගන්න පුළුවන් මේ ඉස්සරහදී එහෙම නැත්නම් මම ගේ හදලි කරනකොට මේ AC එකක් ගන්නවා ඉතින් ඒවට ස්විචස් ප්ලග් ඕගොල්ලෝ තියාගන්න මේකෙදි ප්ලෑන් කරනකොට අපි ඔයගලන්ට මේ හැමදේම වෙන වෙනම දෙනවා. එතකොට ඔයගලන්ට තියෙන්නේ අපේ ඉලෙක්ට්‍රීෂියන්ට දීලා මේ වැඩ ටික ඔයගලන්ට කරගෙන යන්න. දැන් මේ කියලා තියෙන්නේ ඉලෙක්ට්‍රිකල් එකට දැන් අපි වයරින් එකට අපි කොච්චර ගාණක් වෙන් කරලා තියනවද? ඒකට කොච්චර ක්වොන්ටිටි එකක්ද? දැන් වයර් එකක් ගත්තත් ඔයගලන්ට නම් මැටීරියල්ස් දෙන්නේ අරන් දෙන්නේ මේ මැටීරියල්ස් ප්‍රමාණය විතරයි. දැන් ඔයාලා ගෙදර ප්ලෑන් එකට අනුව යන ඩොටස් තමයි අපි මේ හදලා දෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එකින් එකට අපි දාලා තියෙනවා. विशेष මේක මේ විදිහට පටන් ගන්න ඕනේ නේද අපි කියන්නම් අපි කොයි තැනින්දන්ද අපි මේක පටන් ගත්තේ කියලා මේන් ඩෝ එකේ ඉඳන් තමයි අපි මේක පටන් ගන්න තියෙන්නේ ඊළඟට කියන්න ඕනේ දේ තමයි දැන් ඔයගොල්ලෝ ටයිල් අල්ලන්න තැනකට හරි එහෙම නැත්නම් ටයිල් ටික ගන්න යනකට තැනකට හරි ගියාමනේ ඔයගොල්ලෝ ක්වොන්ටිටි එක යාලගෙන් අහගන්නේ හැබැයි මේකෙදී අපි ඔයගලන්ට හරි ක්වොන්ටිටි එක දීලා තියෙනවා ඒ ක්වොන්ටිටි එකටම ඔයගලන්ට මේ බඩු ගත්තොත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ දැන් සමහර වෙලාවට වැඩි වෙනවා අඩු වෙනවා ඒතුළු ටයිල් අඩු වුණොත් එහෙම සමහර වෙලාවට ගන්න නැහැ कंपेयर හරි ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඊළඟට බාත්รูම් ඇරේන්ජ්මන්ට් එක. ඉතින් සමහර අය අහනවා බාත්รูම් එකට ප්ලෑන් අඳින්න ඕනේ දැනි එහෙම කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ප්ලෑන් එකක් හැම දෙයකටම අපේ ජීවිතේට අපිට ප්ලෑන් එකක් තියෙනවා වගේ බාත්รูම් එකේ ඉඳන්ම ප්ලෑන් කරන්න වෙනවා. ඒකට හේතුව තමයි දැන් ගොඩාක් ලොකු බාත්รูම් හදන අය ඉන්නවා. නමුත් දැන් අපේ ඇත්තටම අපේ අදහස නම් ගෙදර වැඩි හරියක් ඉන්නේ කට්ටිය සාලේ, කාමරේ, කිචන් එකේ. ඉතින් ඔය වගේ තැන් තුනේ තමයි ඉන්නේ. එතකොට අපිට පුළුවන් නම් බාත්รูම් එක ලොකු කරන වෙලේ ඒ දේවල් වලට ඉඩ කඩ දෙන්න තවත් ටිකක් ගේ ලොකු වෙනවා. බාත්รูම් එකේ ඇත්තටම ඉන්න ඉතාම පොඩි වෙලාවක්. ඉතින් ඒකත් එක්ක අපි මුලින්ම හිතන්න ඕනේ කොමඩ් එකට කොච්චර ඒරියා එකක් යනවද. එතකොට කොමඩ් එක අපි ස්ටෑන්ඩඩ් සයිස් කොමඩ් එක තියලා බලන්න ඕනේ. ඊට පස්සේ ඒකත් එක්ක වොෂ් ඒරියා එකට ඉඩ කඩ තියනවද. විසි දොරවල් ඇරෙන මහින විදිහත් එක්ක සිංක් එක තියෙන්නේ කොහෙද සිංක් එකත් එක්ක ඩිස්ටර්බ් වෙනවද අපි දැන් ඇතුළට ගිහින් දොර වහ ගන්න පුළුවන්ද ඔය වගේ හැම එකක්ම මේ ප්ලෑන් වලින් අපිට බලන්න පුළුවන් ඔයගලන්ට පේනවාද දොරක් ඇරෙන ප්‍රමාණය අපි දක්වලා තියෙනවා ෂවර් ඒරියා එක කොමන්ඩ් එක සිංක් එක කොයි විදිහටද මේ වටේනේ මොකද සමහර වෙලාවදී බාත් ටබ් එකක් දානවා නම් ඒක කලින්ම ප්ලෑන් කරන්න වෙනවා මොකද එහෙම නැත්නම් සමහර බාත්รูම් වලට ඒව දාන්න බෑ ක්‍යුබිකල් එකක් දානවා නම් අනිවාර්යෙන් ඒක කලින් ප්ලෑන් කරන්න වෙනවා ඒකත් එක්ක ඉඩකඩ මැනේජ් කරන විදිහ තමයි අපි මෙන්න මේ ප්ලෑන් එකෙන් ඔයගලන්ට දෙන්නේ. මොකද හදාගෙන යද්දී සමහර වෙලාවට ඔයගොල්ලෝ මුලින්ම කරන්නේ අපේ ක්ලයින්ට්ල සමහර අය හිටිය ඒගොල්ලෝ රටින් එක ගේනවා. එතකොට ඒගොල්ලෝ මුලින් අපිට කියන්නේ නැහැ අපි ගත්ත මේ සයිස් එක එකක් කියලා අන්තිමට බාත්รูම් එකේ ඒගොල්ලන්ට ප්ලෑන් එක නම් අපි මුලින් දෙනවා. ඒගොල්ලෝ හිතන්නේ නැහැ ඒගොල්ලෝ ගන්න ඕනම කොමන් සෙට් එකක් සිංක් එකක් මේකට ගැලපෙයි කියලා.
එහෙම හිතලා ඒගොල්ලෝ අපිට ගෙනත් දෙනවා අවසානෙට ගත්තාම ඒක දැම්මම ඉතුරු දේවල් කරන්න ඉඩකඩ නැහැ. ඉතින් එක්කෝ අපි බාත්รูම් එක ලොකුවට හදන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන ඉඩකඩ මැනේජ් කරගෙන ලස්සනට බාත්รูම් එක හදන්න නම් කලින් ප්ලෑන් කරගන්න මම ගන්න මොන සයිස් සින්ක් එකක්ද කොමඩ් එක කොහොමද ඒ දේවල් කලින් ප්ලෑන් කරලා තියාගන්න ඕනේ. ඉතින් මේ ඔයගලන්ට පෙන්වලා තියෙන්නේ බාත්รูම් එකේදී අපි එස්ටිමේට් කරපු BOQ එකයි ඇත්තටම අපිට වියදම් වෙච්ච එකත් එක්ක සංසන්දනයක්. මේකෙදී අපි ඔයගලන්ට දෙනවා බාත්รูම් සෙට් එකක් ගන්න ඕන නම් ඒක ඊපස්සේ කොමඩ් එකේ CM ඇක්සසරීස් වල ගණන් වෙන වෙනම ඔයගලන්ට දාලා දීලා තියෙනවා. ඊළඟට මේ තියෙන කිචන් ඇරේන්ජ්මන්ට් එක කිචන් ඇරේන්ජ්මන්ට් එකත් අපි කිව්වොත් ඇත්තටම ගෙදරක අනිවාර්යම කලින් ප්ලෑන් කරලා තියෙන ඕනේ දෙයක්. ඇයි එහෙම කියන්නේ? මොකද වයරින් එක කරන්න බැහැනේ අපිට ෆ්‍රිජ් එක කොහෙද තියෙන්නේ කියලා බලන්න නැතුව. මොකද සමහර වෙලාවට ගියපුවම හදලා ඉවර කරන ෆ්‍රිජ් එක තියන්න තැනක් කල්පනා කරලා නැහැ. මේ වගේ පොඩි පොඩි දේවල් තමයි පස්සේ කියන්නේ. ඕගලන් මුලින් හිතන්නේ මම ෆ්‍රිජ් එක කොතැනද දාන්නේ, අවන් එක කොතැනද මම තියන්නේ. ඒ දේවල් මුලින් ප්ලෑන් කරන්නේ නැහැ. හරි කුසියක් තියනවා, ලොකඩ කුසියක් තියනවා. ඒ ඇදී ඊට පස්සේ ඒ කුසිය පුරාවටම පැන්ට්‍රි ටොප් එක ගන්නවා. එක පැත්තක පැති දෙකක වගේ. ඉතුරු පැති දෙකේ ඕගොල්ලෝ හිතන් ඉන්නවා ඩයිනින් ටේබල් එකේ තියන්නේ. ඉතින් එහෙම තිබ්බහම ඉඩකඩ අන්තිමට ෆ්‍රිජ් එක තියන්න, අවන් එකක් තියන්න ඉඩකඩ නැති වෙනවා. ඉතින් මේකෙදී අපි කියන්නේ නැහැ අපි හැමදේම කලින් ප්ලෑන් කරමු. ෆ්‍රිජ් එක කොතනද කියන්නේ එතකොට අනිවාර්යෙන් අපි ඒක වයරින් එකේ දැනගෙන ඉන්න බෑ. ඒකට ගැළපෙන්න අපි වයරින් එකේදී එතනට ප්ලග් එකක් දාන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් අපි අනිවාර්යෙන් මැනේජ් කරාම අපිට පුළුවන් ලස්සනට කිචන් එකත් ලස්සනට arrange කරගන්න. මොකද සමහර වෙලාවට පැන්ටි ටොප් එක දාද්දී අපි මේ අර ඒ කොටසට මේ කුකර් එක තියෙන කොටසට ඉඩ තියන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් කලින්ම ඔයගලන්ට ප්ලෑන් කරොත් ඒ ගන්න සයිස් එක කලින් තීරණය කරලා තිබුණත් ඔයගලන්ට පුළුවන් ගානට වැඩේ කඩන්න බින්දින්නේ නැතුව වැඩේ කරගෙන යන්න. මොකද සමහර වෙලාවට පැන්ටි ටොප් එක දාලා කඩනවා කියන්නේ එතනත් ඔයගලන්ට සල්ලි ප්‍රමාණයක් ඒකට වැය වෙනවා. ඊළඟට තියෙන ෆර්නිචර් ඇරේන්ජ්මන්ට් එක. ඉතින් මේක නම් ඇත්තටම මොකද අපි මුලින්ම අපි ඔයගලන්ට කිව්වේ අපි මුලින්ම ඔයගලන්ට දෙන ප්ලෑන් එකේ අපි ෆර්නිචර් ටික දාලා දෙනවායි කියලා. මේක අන්තිමට තිබුණාට මේක අපි මුලින්ම කළා. අපි දාන සෝෆා සෙට් එක කොයි වගේද? සමහර වෙලාවට කොටස් තුනේ සෝෆා සෙට් දානවා. එල් හැඩේව දාන. ඉතින් ඒකත් එක්ක ඔයගලන්ට තීරණය කරන්න පුළුවන් මම ගන්න කොයි වගේ සෝෆා සෙට් එකද? ඔය දෙකම දැම්මොත් ඊට තියෙනවද? ඒ වගේ දේවල් අපි කලින් ප්ලෑන් කරන්න පුළුවන්. එපසේ සමහර අය රට ඉන්න අය මෙට්ට එවනවා. ඉතින් ඒ මෙට්ටට කස්ටමයිස් කරපු ඇඳක් හදනවා. ඒ ඇඳ කාමරෙ විදිහින් දාගන්න බෑ. එතකොට තමයි මතකන්නේ ඉතෝ මේ කාමරවල ඉඩ නැහැ නේ හැම කියා. දැන් ඕකල්ලෝ දන්නවනේ ඕගලන්ට කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල්. ඉතින් ඒකට ගැලපෙන විදිහට ඔබට මුලින් ඉඳන්ම මේවා ප්ලෑන් කරලා ඔයගලන්ට පුළුවන් අවසානයේදී ගෙදර කඩන්නේ බින්දින්නේ නැතුව හරි ලස්සනට නිදහසේ ඉන්න පුළුවන් ගයක් හදාගන්න. අනිත් දේ තමයි විශේෂයෙන්ම ෆර්නිචර් ඇරේන්ජ්මන්ට් එකේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් වැඩ කරන කෙනෙක් ඕනම බිසී ෂෙඩියුල් එකක ඉන්න කෙනෙක් ගෙදරට එන්නේ පොඩ්ඩක් එතන තමයි අපි නිවෙන තැන නිදහසේ ඉන්න තැන. ඉතින් එතන බඩු ගොඩාක් පුරවගෙන චූටිකයක් හදාගෙන ගොඩාක් බඩු පුරවන්නේ එහෙම හිතන්න එපා. අපි හදන ගෙදරට අත්‍යවශ්‍ය බඩු ටික විතරක් ගෙනල්ලා ඒව ලස්සනට arrange කරලා ඔයගලන්ට කලින් 3D එකෙන් බලන්න පුළුවන් මේ ගෙදර අපිට ඉන්න හිතෙනවද නිදහස්ද ඒ වගේ දේවල් ඔයගලන්ට කලින් බලන්න පුළුවන්. අපි දැන් ඔයගලන්ට කියවනේ මේ සිස්ටම් එකේදී ඒ වගේ මෙමිනුම් ගන්න අපි ඔයගලන්ට අවශ්‍ය තැනන්වලදී TO කෙනෙක්, සුපර්වයිසර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක් සයිට් එකට ගෙනල්ලා දෙන්නම් කියලා ඇත්තටම ඒකෙදී ඔයගලන්ට කියන්න ඕනේ අපි ළඟ ඒගොල්ලන්ගේ ලිස්ට් එකක් තියෙනවා. ඒකෙදී TO කෙනෙක්, සුපර්වයිසර් කෙනෙක් සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ ඉගෙන ගන්න ළමයි කැම්පස් එකේ ඉංජිනේරින් ඉගෙන ගන්න ළමයි වෙන්න පුළුවන්. ඊට පස්සේ ටෙක්නිකල් ඔෆිසර්ස්ලා විදියට පාස් අවුට් වෙච්ච අය වෙන්න පුළුවන්. ඉතින් මේ ණයගේ يعني සාමාන්යයෙන් උඹලගේ එක විසිට් එකකට අපි 2500 ඉඳන් ඉහළට තමයි يعني උඹලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් එක්ක ඒගොල්ලන්ගේ බජට් වැඩි වෙයි. එන සයිට් එකට එන වේලාවට ඒගොල්ලෝ ගන්න ගන්න ඒව ඔක්කොම උඹලන්ට බලා ගන්න පුළුවන් වෙන විදියට වෙනම සිස්ටම් එකක් අපි දෙනවා ඉංජිනියර්ස්ලාගේ. අපිත් එක්ක රෙජිස්ටර් වෙන ඉංජිනියර්ස්ලාගේ. එතකොට ඒගොල්ලෝ කැම්පස් වල මොකද මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා මේ දවස්වල ඉගෙන ගන්න ළමයින්ට උනත් ඒ කියන්නේ එක විසිට් එකකට ඒගොල්ලන්ගේ ටයිම් එක කියන්නේ වෙන් කරලා 2500ක් ඒගොල්ලන්ට එක විසිට් එකකින් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේගොල්ලන්ට ගන්න තියෙන්නේ ඒකේ ක්වොලිටි එකේදී මිමි හරිද මේ දේවල් වල ක්වොලිටි එක ඕකේද සයිට් එක කිව්ව විදිහටම හැදිලා තියෙනවද මොනවා හරි අලුතින් දෙයක් ඒගොල්ලන්ට කන්සල්ට් කරන්න උනත් ඒ දේවල් වගේ දේවල් වලට අපි 2500 නම් උඩට ඒගොල්ලන්ගේ රෑන්ක් එක අනුව අපි ගණන් වෙන් කරලා තියෙනවා. ඉතින්
මේකෙදී ඔයගලන්ට කියන්න ඕනේ දෙයක් තමයි මේ වල සයිට් එකට ආවට පස්සේ ඒකට අදාළව හැම ඩීටේල් එකක්ම ඔයගලගේ සිස්ටම් එකට දානවයි කියන එක. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න TOලා, සුපර්වයිසර්ලා, ඒ වගේම ඉන්ජිනියර්ස්ලා ඒගොල්ලෝ හරහා ඔයගලන්ට මේ ඕනම සර්විස් එකක් ඉදිකිරීම වලට අදාළව ඕනම සර්විස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක මේ ගානට දෙන්නේ අපි මේ ඇඳලා තියෙන ප්ලෑන් ඕගොල්ලෝ ගන්නව නම් විතරයි. ඒක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මතක තියාගන්න ඇඳලා තියෙන ප්ලෑන් එකම ඕගොල්ලෝ ගන්නව නම් විතරයි අපි ඊ ගානට ඕගොල්ලන්ට මේක දෙන්නේ. ඒකේ හේතුව තමයි මම කලින් වීඩියෝ එකක කිව්වා මේ දවස්වල තියෙන සිටුේෂන් එකත් එක්ක අපි කන්ස්ට්‍රක්ෂන් බාරගත්තේ නෑ 2000 ගිය අවුරුද්දේ ඔක්තෝබර් ඉඳන් මේ වෙනකන්. ඇත්තටම මේ රටේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපිට අපහසුතාවයක් තියෙනවා ඕගොල්ලන්ට හරියට ගණන් කියන එක. ඇත්තටම කිව්වොත් අපි මේ බිස්නස් එක පටන් ගත්තේ අපේ නම කවද හරි දවසක හොඳ තැනකට ලංකාවේ තියෙන টপ ලෙවල් එකේ තියෙන කම්පැනි එකක නමක් තියෙන විදිහට ගෙනියන්න. ඉතින් මම හිතනවා අපි පහුගිය කාලේ 2021 වගේ අපි ඇත්තටම හොඳම ලෙවල් එකේ හිටියා. හැබැයි අපි අපේක්ෂා කරපු නැති විදිහට ලංකාවේ තත්ත්වය වෙනස් වෙනවත් එක්ක ඒකට ඔරොත්තු දෙන්න අපිට බැරි වුණා. මොකද අපේ මුළු ජීවිත කාලේ පුරාවට මේ වගේ දෙයකට අපි මූණ පාලා හිටියේ නැහැ. ඒකත් එක්ක ඉතින් යම් කඩා වැටීමක් අපේ ආයතනය තුල තියෙනවා. ඉතින් ඒකට අපිට ෆේස් කරන්න අපි මේ වෙලාවේ හිතුවා නෑ අපි කන්ස්ට්‍රක්ෂන් මේ වෙලාවේ අරගෙන හිර වෙන එකට වඩා අපිට හොඳ අපි මේ වෙලාවේ නමුත් බිස්නස් එකක් විදිහට අපි මේක කරගෙන යන්න ඕනේ. ඒ හින්දා අපිට තියෙන ගැටලු විසඳ ගන්න අපි මේ පැකේජ් එක ඔයගලන්ට දෙන්න ඇත්තටම මේ ගානට. ඉතින් මම හිතනවා අපිව හැමදාමත් විශ්වාස කරන අපෙන් සර්විස් එක ගත්ත අපි කියන්නේ සතුට වෙච්ච කට්ටිය ඉන්නවා වගේම හැමදාමත් අපි ඉන්න තැන දරා ගන්න බැරුව අපිව එතනින් එහාට එතනින් පල්ලෙහාට ඇදලා දාන්න ලොකු පිරිසක් බලාගෙන ඉන්නවා. මම කලින්ත් ඔයගලන්ට වීඩියෝ එකක් වලින් කියලා ඇති දැන් අපිට මරණ තර්ජන හැමදෙස්සෙම තියෙන කොටසක්. මොකද මේ ගෙවල් හදන කාලේ අපිට මරණ තර්ජන ආවා. ඔයගොල්ලෝ මෙහෙමයි ඔයගොල්ලෝ මෙච්චර අඩුවට ගෙවල් හදලා මේ අපිට ගෙවල් හදන්න බෑ. හරි අපි කිසිම වෙලාවක කියන්නේ නැහැ ඔයගොල්ලෝ මුළු ලංකාවම ගෙවල් අපිට හදන්න පුළුවන් කියලා. අපි හැමතිස්සෙම කියන්නේ ඔයගලගේ අතේ තියෙන ගානට අපි ගැලපෙනවා. මොකද අපි හැමතිස්සෙම ආයතනයක් විදිහට අපේ වැරදි අපි ඔයගලන්ට කියනවා. එහෙම වැරදි තියෙනකොට ඔයගොල්ලෝ හිතන්නවා හරි මේ මිනිස්සු ගැලපෙන්නේ නැහැ මේ මිනිස්සුගේ මේනේ අඩුපාඩු තියෙනවා. ඉතින් මම රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. මොකද අපිට කාලයක් තිබුණා ඇත්තටම අපේ වැඩ ගොඩක් පරක්කු වෙන. ඉතින් ඒක අපි හදාගෙන එන කාලේ වෙනකොට මේ රට ඩවුන් වුණා. ඉතින් ඒකත් එක්ක දැන් ඇත්තටම අපේ වැඩපිළිවෙල ගොඩක් අය සතුට වෙන විදිහට ගෙන අරගෙන ගියා. හැබැයි මේ කාලේ අපිට කන්ස්ට්‍රක්ෂන් කරන්න අපිට පොරොන්දු වෙන්න බැහැ ගණන්. ඒකත් එක්ක නිතරම ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. මොකද ගණන් දවසින් දවස වැඩි වෙනකොට ඒක අපේ ක්ලයන්ට්ට ප්‍රශ්නයක්. හැමදාම දවසින් දවස BOQ දෙන්න ගියොත් ඒක ප්‍රශ්නයක්. නමුත් අපි හිතනවා මේක ජනවාරි වේදී වගේ සමතේකට පත් වෙයි රට සෙටල් වෙයි කියලා. එතනින් පස්සේ අපි දෙයක් මොනාhari කරන දෙයක් අපි තීරණය කරනවා. දැනට අපි ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් කරන්නද මේ ප්ලෑන් ප්‍රොජෙක්ට් එක කරගෙන යන්නේ ඒ හිඳයි. ඒකනි තව දෙයක් කියන්නනේ ගොඩක් අය මට මේ දවස් ටිකේ කතා කරලා අහනවා ජනවාරි වැඩ පටන් ගන්නව නම් මිස් ජනවාරි වල ප්ලෑන් නැන්දා ඇඳලා ඒ වැඩ ටික පටන් ගන්න පුළුවන් නේද කියලා. හැබැයි බෑ. ඇත්තටම කිව්වොත් ඔයගලන්ට තේරෙනවා ඇති මේ වීඩියෝස් දෙක බලුවහම කොච්චර ලොකු ප්‍රොසෙස් එකක් මේකට වෙන් කරනවද කියලා. අපි කොච්චර දේවල් අපි මේකට හිතනවද කියලා. ඉතින් ඔයාලා හිතන්නකෝ දැන් අපි මේක ගැන දැනගෙනත් අපි මෙච්චර දේවල් හිතනකොට ඔයගොල්ලෝ මේක ගැන දන්නේ නැතුව ඔයගොල්ලන්ට කල්පනා කරන්න කොච්චර දේවල් තියෙනවද කියලා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අවම මාස දෙකක් එකහමාරක් තියලවත් ප්ලෑන් එකක් අඳින්න ප්ලෑන් කරන්න. ගේ හදන්න කලින් ප්ලෑන් එක ප්ලෑන් කරන්න. එතකොට ඔයගලන්ට පුළුවන් හරි ඉස්සරහයක් නැතුව මොකද ගොඩක් වෙලාවට අපිට වෙන දේවල් තමයි ෆවුන්ඩේෂන් එක දදා ඉදි කියනවා. අනේ මේක පොඩි මේක ලොකු කරමු. ඒපස්සේ මේ ජනේලය හරියන්නේ නැහැ දිග ජනේලය දාමු මෙතන දිග ජනේලයක් එපා කොටි ජනේලයක් දාමු එහෙම කියන්න එපා. ඒකට හේතුව ගොඩක් වෙලාවට ආහරි සතියක් තියලා ප්ලෑන් එක ඇඳලා ගියා දැන් පටන් ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. කලින් ප්ලෑන් කරලා මොකද එතනත් උඹලන් සල්ලි වැය වෙන්නේ. ඒක කඩන්න හදන්න ලොකු කරන්න ආයෙත් උඹල හිර වෙන්න පුළුවන්.
प्लान करम विशेष अवसान वशेन कियानोनेमय मम मेक कारुणिकवकरणीम अभी श्रीलंका हाउस प्लान पेज फेसबुक पेज एक फेसबुक नम एक नम की दिन हदान बेहतरपड़ीन नम श्रीलंका हाउस प्लान फेसबुक नम अपे नमट तम मुलिमेंट यू आर एल चक्कर नम कोई हदल तीयन के अपे फेक प्रोफाइल एवगेम अनिदे तमाय गुड़ा ग्रुप्स नम यूज करना श्रीलंका हाउस प्लान सर्च करना गुड़ा किन्ना लंका हाउस प्लान ग्रुप्स इवे गुड़ा समहार कंपनी अपे नम यूज करना एक अपने कवदर अपने किसी में दावा अपी वेडा करना मिसक अपी अनिताय करना वेडा कट अकुल अनिताय के ओपदूप हो एक अरे ईगोल मेहम करना अभी इट वडा करोड़ नैन नैक हरियाणा अभी इट वडा दाल पे नोड़ करल पे हेम मानसिक अपे आये कवे अपे सेवगे मार्केटिंग अपे थ्री डी डिजाइन क्यू बेस मे सैट गे मे हेमोम वेडकरे अपे आयतने ईगोल अपे थ्री डी डिजाइन संहार डिजाइन तमें या यूनिक अपेट भीतरात्म मॉडल हाउस पड़ी स्ट्रक्चर्स अपिकले अपिटेक कंसेप्ट मेदीन कंसेप्ट तनिकर अपे आयतने हदपे बीओक्यू सिस्टम मेक एनलाइज करने सिस्टम मेक इसे अपे टीओ इंजीनियर्स सूपरवाइजर मे देवा चेक करने सिस्टम मेक मे प्लान विस्तर करना कॉन्ट्रैक्टर्स आयतना तीन पुड़वा कुड़ा परिमाण आयतन हरे विशाल प्रमाण आयतन हरे इन पुड़वा नमुत अपीट करवादन करवागे मम हेमती मिथने समहार वेलावट मे कने अपी करण गान अडवें दान दे प्रश्न पुलवायतन वाले नमक मम्मी दी विशेष मे इलो मेतन अपे इन अपहसुतावे गेलवे अभी मेक सीमित पिछड़ मे प्रोजेक्ट देंट पास अभी मेक मेघ आंट दे नवर्तन लक्ष दुन पैकेज मेक इधा दिन नवर्तन मम खीन देश अपे प्रश्न करगाने नव तमंग बिजनेस तमंग करगने बलो मम खाली वीडियो अपे षोरूम पल टाइल षोरूम के अपी हरी उन्दी अपे हेम कस्टमर वेलकम कर लेमदेम अपी मेहमान बेड बार देपा मेहमाई मेहमाई लघु प्रश्न अति करना पोलिस प्रश्न अति करना मेकिगल और दिख भी करना अपे कवदाव दिख वचन हेमेम वीडियो क्लिप्स अभी दीयन वॉइस क्लिप्स दीयन अपे कस्टमर्स हल्के मेन मेम की वो मेन मैं मेहमे की हुआ गया थिंक अभी कवदावत मेघ किया मम दिन मे मारे मेहमे की हुआ अभी कवदावत मून किया मैं वेनका हे भाई आयतने की तम के बिजनेस का नती करा उत्साह अभी कार्ड करदर बिजनेस मेका अभी मुकद लाभ लबन वगेम पाड़ लबी संहारगत तीरण वाले अपे पाड़ लबन एक अपकी अर आयतने मे आयतने ये पाड़ अंत वग की अपी कर देवा अने कटे अंगे एक मंग इलाय मुकद अपने कवदार मम की होगी अभी मोड़े प्रोजेक्ट अभी कोलचना मेचर अड़का मेवकरा मेचर अड़का मेवकरा अपने पुलवांग देवा अपिकरा अपने पुलवांग दिखेट एक लाभ हो पाड़ अभी विसी तनियम मीन धरागा अवसान वशे की अपे नम पावचर नोगल्लोला मेतन प्रश्न आके अपे नम पावच नौकर बिजनेस हदल तीन नमी उगल करगने
මම නිකන් උදාහරණයක් විදිහට ගන්නේ බ්‍රෑන්ඩ් නේම් කියන්න හොඳ නැහැ. නමුත් අපි හිතමු හොස්පිටල් දෙකක් ගත්තා කියලා. එතකොට කොළඹ තියෙන හොඳම හොස්පිටල් එක ගානයි මේ ගමේ තියෙන පොඩි ඩිස්පෙන්සරි එක ගානයි දෙකක්. ඉතින් එතකොට ලොකු හොස්පිටල් එකක් හදාගන්න පොඩි හොස්පිටල් මේ ඩිස්පෙන්සරි එක කියන්නේ නැහැ නේ. ඕගොල්ලෝ මේ අපේ බිස්නස් නැති කරනවා ගාන. ඕගොල්ලෝ ඔච්චර ගණන් අඩුවෙන් කරාම මිනිස්සු ඕගොල්ලන් ගමේ මිනිස්සු ඕකටයි අපිට කවුරුත් එන්නේ කොළඹට එන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. එතකොට කෙනෙක් අඩුවට කරනවා කෙනෙක් වැඩියෙන් කරනවා ඒක අපේ විදිය අපිට පුළුවන් විදිය අනිත් දේ තමයි අපි කියන්න ඕනේ දැන් අපි ඇත්තටම කිව්වොත් 39 75 ගියක් දාලා ඒ ගෙදර අපේ කියන්නේ ගොඩක් අපි ජනප්‍රිය වුණා මේ ගෙදරි ඒකත් එක්ක දැන් 39 75 ගියක් ගෙවල් 10 අපි ගන්න හිටියේ ඒ ගන්න 10ක් අරගත්තට පස්සේ අපි හැමතිස්සෙම අප්ඩේට් කරා ගන්න 45ට 42ට ඊළඟට 52 වෙනකම් කොහොම හරි ගණන් වැඩි කරා. ඉතින් මේ 52 වෙනකම් ගණන් වැඩි කරලා තියෙන වෙලේ දැන් ඇත්තටම කියනවනේ අපි මේ බිස්නස් කරනවායි කියන මානසිකත්වයට වඩා අපේ මානුෂීය පැත්ත වැඩි. ඒක කියන්නේ ඒක අදාළ නැහැ බිස්නස් වලට. නමුත් ඒක අපේ තියෙන අඩුපාඩුව මානුෂීය පැත්ත වැඩි වෙන එක. ඒ හින්දා සමහර වෙලාවට අපි හොයාගෙන කස්ටමර්ස්ලා දැන් මම ඔෆිස් එකට යනකම් හොයාගෙන ඉඳලා මගෙන් අහනවා අනේ මිස් මෙහෙමයි මේ ගානට දෙන්න මේ සල්ලි මෙච්චරමයි දෙන්නේ අපි අමාරුවෙන් එකතු කරගත්තේ මේ ගානට කොහොමරි අඩුවට කරලා දෙන්න මිස් ඒ කියන්නේ ඇත්තටම මේ වෙලාවේදී මම උඹලට කිව්වේ අපිට අවශ්‍ය වෙලා තිබුණේ අරකට අපි හදපු ගයක් අරකට අපි හදපු ගයක් එහෙම කියලා කියන ආසාවක් තමයි අපිට තිබුණේ ඉතින් ඒකත් එක්ක අපි සමහර වෙලාවට අපේ ප්‍රොෆිට් එක හරි කමක් නැහැ අපි මේක මේක මේව කරගමු කෙනෙක්ගේ හීනයක් හැබැයි කරන එකක් නේ අපි මේ කරන්නේ කියන්නේ ඇත්තටම ඒක අපි අසීමිතව සතුට වෙනවා ගියක් හදලා බාර දෙන්න දවසේ ඒ කස්ටමර්ගේ මූණේ hinaව එයා ඒක දිහා බලන විදිය ඇත්තටම අපි උන හැම ගේකටම ගියාම අපි ඒකේ සතුට ඒක විඳිනවා අලුතින් ලස්සන ගියක් දැක්කම ඒක නේ අපිත් ආසයි අනේ හරි ලස්සනයි නේද මේකේ අපරාධ විචර කාගෙන හැදියේ කියලා එතකොට අපිට හිතෙනවා කියන්නේ ඒක ඊට වඩා පිනුමයි වටිනා වගේ ඉතින් ඒකට එක කියන්නෝනේ අපිට ඒක 39ට ගත්තු එකෙන් අපිට ලොකු ප්‍රශ්නයක් මේ මේ තත්ත්වයට ඇදගෙන වැටෙන්නේ එච්චර කියන ඇත්තටම අපි අනුකම්පා කරලා ගත්ත දේවල් වල අවසානයේ අපි දැක්ක දේ තමයි ඒ අනුකම්පාව අපිට නැහැ. අපි ඒගොල්ලන් දුන්න සාධාරණකම ඒගොල්ලන්ගෙන් අපිට නැහැ. ඒ වුණාට ඉතින් ඒක තමයි අපිට මේතනදී මූලික හේතුව මේ බිස්නස් එක මේ මට්ටමට කියන්නේ ඩවුන් වෙන්න ඒකත් එක්ක අපිට රටේ ප්‍රශ්නේ බලපෑවා. මොකද සාමාන්‍යයෙන් ඕනම දෙයක් ගන්නකොට එහෙමයි හඳුන්වාලේ මුදලට වඩා ටික ටික වැඩි වෙනවා. ඒක කියන්නේ ගන්න ප්‍රමාණය වැඩි වෙනවත් එක්ක මුදල ටික ටික වැඩි වෙනවා. හැබැයි ඒක සාමාන්‍ය ගාණකින් වැඩි වෙන්න ගත්තොත් ඒ ප්‍රොඩක්ට් එකකින් වැඩක් නැහැ. හැබැයි අපි ඒක ටික ටික වැඩි කරගෙන අපේ ප්‍රොෆිට් එක ටික ටික වැඩි කරගන්න හදනකොටම මේ රටේ කන්ස්ට්‍රක්ෂන් කරන එක කරගන්න බැරි වුණා. මොකද කන්ස්ට්‍රක්ෂන් කරන සංගමයක් තියෙනවා. ඒ සංගමේ සභාපති වුණත් කිව්වා අපි දැනට ටික කාලයකට නවත්තමු මේකට අපිට සාධාරණයක් වෙනකම් එහෙම කියලා. අපි එහෙම ගන්න යනකොට ඒක ආයෙමත් ඩවුන් වුණා. ඉතින් ඒක වෙලා ඉවරයි. නමුත් අපි ඒකට හොඳින් මූණ දෙනවා. ඒක මූණ දෙන්න උත්සාහ කරනවා. මේ පැකේජ් එකේදී උනත් ඔයගලන්ට කියන්න ඕනේ කවුරුත් ඒ කියන්නේ මේකට මේ කලබල වෙන්න එපා. ඇත්තටම කිව්වොත් අපි මේක විකුණන්නේ කන්ස්ට්‍රක්ෂන් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. එහෙම නැතුව අපි මේ කරන්නේ ප්ලෑන් එකක් විකුණන එක නෙමෙයි. ඒක මුලින්ම මතක තියාගන්න මේ අපි විකුණන්නේ සිස්ටම් එකක්. තනියම ගියක් හදාගන්න ඉන්න කෙනෙකුට උනත් අපි ගෙවල් වල ගාන අඩු කරගත්තේ කොහොමද? ඒ අඩු කරගත්තේ කොහොමද කියනක ඔයාලා දැනගන්න, ඔයාලට වැරදෙන තැන් මොනවාද කියලා ඔයාලා දැනගන්න. මොකද ආයතන දැන් සාමාන්‍යයෙන් අපේ ආයතනයේ බෑ මුළු ලංකාවෙම ගෙවල් හදන්න. ඒ හින්දායි අපි මේක අපෙන් හරි ඒ ආයතනයෙන් හදාගෙන බැරි කෙනෙක් තනියම හදන්න ඔයා වුණත් මේ විදියට අරගෙන ආයෙ ගාන ඉතුරු කරගන්න. සල්ලි ඉතුරු කරගන්න. ඉතින් අපි මේ කරන්නේ ඒ දේ ඔයගලන්ට දෙන එක. ඒකට අපි මේ ඇත්තටම ගම මේ පැකේජ් එකේ රුපියල් 2500ක් වගේ තමයි අපි ප්ලෑන් එකට වෙන් කරලා තියෙන්නේ. මොකද මේ අපේ ළඟ තියෙන ප්ලෑන් මනේ print එකට යන 1500යි ඊට පස්සේ ඔය කුරියර් කරන්න යන ගාණයි විතරයි ඔය වෙන් කරලා තියෙන්නේ. තියෙන ප්ලෑන් එකක්මනේ අපි දෙනවයි කියන්නේ. හැබැයි ඊට වඩා වෙනස් ප්ලෑන් එකක් අඳිනකොට මේකේදී ඔයගල මතක තියාගන්න ගාණ වැඩි වෙනවා. ඉතින් ප්ලෑන් අඳිනාය අපිත් එක තරහ වෙන්නවත් තර්ක කරන්නවත් අපිට මේ තර්ජනය කරන්නවත් එපා. ඒකට හේතුව තමයි අපි මේ කරන්නේ සිස්ටම් එකක් විකුණන එක. ඒකෙදී අපි මේක පළවෙනියෙන්ම රුපියල් 40,000ට තමයි මම කිව්වනේ මේක 40,000ට දෙන්නේ. අපේ මේ ගැටලුවෙන් එළියට එන මේසක මේක ඒ තරම් يعني ඒ වගේ අනුගාණිතර විකුණන්න ඕනේ දෙයක් නෙමෙයි.
මම ඔයගලන්ට වොයිස් ක්ලිප් දාන්නම් ඉස්සරහට අපේ කස්ටමර්ස්ලා අපිට කියලා කියන දේවල් ඔයගොල්ලෝ ඇයි මිස් මේගාගේ අඩු ගානකට දාන්නේ ඇත්තටම මේක වටිනවා කොච්චර වටිනවද මේක ඒ වගේ තියෙන වොයිස් ක්ලිප් මම ඔයගලන්ට දාන්නම් ඇත්තටම කිව්වොත් අපි පහුගිය කාලේ ගෙවල් හදපු දේවල් වල වීඩියෝස් අපි මේ අවුරුද්දක කාලයක් තුනක දැම්මේ නැහැ මොකද අපි ගෙයක් හදලා දැම්මොත් එහෙම අපේ වැඩිපුරම වැටෙන කමෙන්ට් එක තමයි ෆෝන් ආන්සර් කරන්නේ නැහැ ෆෝන් ආන්සර් කරන්නේ නැහැ ෆෝන් ආන්සර් කරන්නේ නැහැ ඒකට හේතුව ආන්සර් කරන්න බැරි තරම් සමහර වෙලාවට කෝල්ස් එනවා ගෙයක් දාපු ගම ඉතින් මේ අපි දැම්මේ නැහැ හැබැයි අපි ආයෙත් වැඩ පටන් ගන්නකොට අපි ළඟ පරණ අපි හදලා මේ කාලය ඇතුළත හදලා බාර ගන්න ගෙවල් ටික අනිවාර්යෙන් ඇඩ්වර්ටයිස් කරනවා ඉතින් මුඩක යවන පොගේ කාලෙම ඇයි ඔබල ප්ලෑන් වීඩියෝ එකක් දැම්මේ නැති කියලා වීඩියෝස් ටික අරන් තියාගෙන ඉන්නවා හරි කාලයක් මෙලියට දාන්න ඉතින් ඒකත් එක්ක විශේෂයෙන් කියන්න ඕනේ දෙයක් තමයි අනිත් එක මෙරෙන් අපි ගමුක රොසෙල් කියලා ටයිල් ඒගොල්ලෝ මේ අප්‍රේල් වලටයි දෙසැම්බර් වලටයි සේල් දානවානේ ඉතින් ඒකට අනිත් ටයිල් ගම්බැනි ටික ගිහිලා රොසෙල් එක හම්බෙලා කියනොත් නැත්තම් කෝල් කරලා ඒක ලොක්කට කියනවාද ඔයාලා ටයිල් ගන්න අඩුවෙන් විකුණනවා එතකොට අපි කොහොමද විකුණගන්නේ අපේ කියන්නේ සාමාන්‍යයෙන් වැඩිම ටයිල් විකුණන කාලෙ මේ එතකොට ඇයි ඔයගොල්ලෝ උච්චර අඩුවට ටයිල් දාන්නේ අපි අපි කොහොමද බිස්නස් එක කරගෙන යන්නේ අපේ ශේෂ්ත්‍රයම කඩන් වැටෙනවා ඒ වගේ දේවල් කියන්නේ නැහැනේ ඉතින් අපි මානුෂීයේ හින්දාද අපිට ඒ වගේ බලපෑම් තර්ජනයවල් අපිට කරන්නේ හැබැයි මේ අපි මේතනදී කරන්නේ එහෙම දෙයක් නෙමෙයි අපි අපේ සිස්ටම් එක විකුණනවා අපිට පුළුවන් ගන්නට ඒින්ද කරුණාකරලා අපිට ඒ වගේ තර්ජනාත්මක දේවල් කරන්න එපා ඒක කරලා තේරුමක් නැහැ අපිට අපි මෙතනදී අපේ ක්ලයන්ට් කෙනෙක්ට අපි හොඳ සර්විස් එකක් දෙනවා ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි ඉතින් අපිත් එක්ක දෙලා හිටිය හැමෝටම බොහොමත්ම ස්තුතියි අදට අද අපි විශ්වාස කරලා අපිත් එක්ක කතා කරන හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි ඉස්සරහයි අපි තව හොඳ වැඩ වලින් ඒ වගේම ලස්සන ප්ලෑන් වලින් ලස්සන කන්ස්ට්‍රක්ෂන් කරන ලස්සන ගෙවල් වලින් අපි අද ඉතින් හම්බ වෙමු ඉතින් එතකන් ඔබලගේ සුබ දවසක් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටිය ඔබල හැමෝටම හවුස් ප්ලෑන් හෝටල් කේ ආයතන වෙනුවෙන් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ෆෝන් නම්බර් එක කියන්න අමතක වුණා 0703 800500 අපේ ෆෝන් නම්බර් එක WhatsApp ඉන්නවා Imo ඉන්නවා Viber ඉන්නවා ඒකට මෙසේජ් එකක් දාන්න ඔයගොල්ලන් මොන හරි කාරණයක් දැනගන්න තියෙනවා නම් WhatsApp මෙසේජ් එකක් දාන්න පුළුවන් normal line එකකට call එකක් දෙන්න බොහොමත්ම ස්තුතියි